සැකකරුවන් දෙදෙනෙක් අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. මේ එක් සැකකරුවෙක් මොහොමඩ් නෞෆර් උමාර් නැමැති වයස අවුරුදු 25ක පුද්ගලයෙක්. මොහු මේ JMI කියන සංවිධානයේ නැගෙනහිර පළාතේ නායකයා වශයෙන් කටයුතු කරන පුද්ගලයෙක් බවටයි අනාවරණය වෙලා තිබෙන්නේ. අනිත් පුද්ගලයා මොහොමඩ් ස්මයිල් මොහොමඩ් සලමන් නැමැති මේ පුද්ගලයා ඔහු ඔලිවිල් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන තැනැත්තෙක්. ඔහු ඔලිවිල් විශ්වවිද්‍යාලය තුල මේ තහනම් මතවාදය ව්‍යාප්ත කරන පුද්ගලයෙක් බවටයි විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙන්නේ. මේ දෙදෙනා මේ වන විට අම්පාර පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදු වෙනවා. මේ අතර ජබාතේ බිල්ලතේ ඉබ්‍රහීම් සංවිධානයේ අනුරාධපුර නායකයා ලෙස ක්‍රියා කළ පුද්ගලයාද අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්මුනේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගැනුණේ. සහරාන්ගේ නුවරඑළිය පුහුණු කඳවුරට සහභාගී වී ඇති මෙම පුද්ගලයා අබුහන්ලලා යන අන්වර්ධ නාමයෙන් පෙනී සිට තිබෙනවා. අම්බලංගොඩ කුලිකොඩ ප්‍රදේශයේ අතුරුපැදියක ගමන් කරමින් සිටි බන්ධනාගාර ජේලවරයෙකුට එල්ල වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. මේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා මෙරිඤ්ඤ තිලින රුවන් තිහාර ජයරත්න නැමැති අයෙක්. ඔහු යතුරුපැදියකින් යමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙක් මොහුට වෙඩි තබා පලා ගොස් තිබුණා. ඒ සිද්ධිය උස් ස්ථානයේ තිබී T56 වර්ගයේ පතුරම් බවට සැකකරන හිස් පතුරම් කොපු 3ක් සොයාගෙන තිබෙනවා. විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් යොදවලා මේ වන විට විමර්ශන සිදු වෙනවා. මේ වන විටත් CCTV දර්ශන වගේම ඒ වගේම දුරකථන විශ්ලේෂණයකුත් මේ විමර්ශනය සඳහා සහාය කරගනිමින් තිබෙනවා.